මං අද ඔයාලට කියන්න යන්නේ මැක්සෙල් EX3051 කියන ප්‍රොජෙක්ටර් එක අන්බොක්ස් කරගත්තාම මොන වගේ ෆීචර්ස්ද තියෙන්නේ කියලා. අපි මුලින්ම බලමු මැක්සෙල් කියන බ්‍රෑන්ඩ් එක ගොඩක්ම ෆැමිලිය නෑ අපට. නමුත් මේක හොඳ බ්‍රෑන්ඩ් එකක්. සොනික්, කිප්සන් වගේම මේ ප්‍රොජෙක්ට එකෙත් සරලව අපට වැඩ ටික කරගන්න පුළුවන්. මේ තියෙන්නේ ප්‍රොජෙක්ට එකට එන රිමෝට් එකට එන බැටරි දෙක, මේ තියෙන්නේ ඇජස්ටබල් අයිටම් එකක්, එතකොට රිමෝට් එක තියෙනවා, ඔව් මේ තියෙන්නේ රිමෝට් එක තියෙනවා, බටන්ස් ගොඩක් තියෙනවා, ඒ කියන්නේ ෆීචර්ස් තියෙනවා රිමෝට් එක අනිත් ප්‍රොජෙක්ට එකක් වගේම මේ අපට අවශ්‍ය ෆීචර්ස් ටික තියෙනවා. බලමු අපි ප්‍රොජෙක්ට එක සෙට් කරලා කොහොමද කලර් ක්වලිටි එක කොහොමද වැඩ ටික කරගන්නේ කියලා. මෙතන පවර් කේබල් එක, මෙතන VGA කේබල් එක, මෙතන ප්‍රොජෙක්ටර් මැනුවල් බුක් එක. ඔව් මේ විදිහට තමයි ප්‍රොජෙක්ට් එක සෙට් කරාම තියෙන්නේ. මේකට හැබැයි HDMI කේබල් එකක් නම් එන්නේ නැහැ. අපි HDMI කේබල් එකක් වෙනම ගන්න ඕන. මොකද දැනට එන ලේටස් ලැප්ටොප් හැම එකේම මේ VGA පෝට් එකක් එන්නේ නැහැ. HDMI පෝට් එකක් විතරයි එන්නේ. දැනට මම මේ තියෙන VGA කේබල් එකෙන් ඔයාලට සෙට් කරලා පෙන්නන්නම්. ඒකට මම ඩෙස්ක්ටොප් කම්පියුටර් එකක් තමයි පාවිච්චි කරන්නේ. මොකද ලැප්ටොප් එකක් ගත්තොත් එහෙම ඒකේ VGA පෝට් එකක් නැති නිසා. රිමෝට් එකේ බැටරි දෙක දාගෙන මම ඔයාලට එන්නන්න කොහොමද ප්‍රොජෙක්ට් එක සෙට් කරගන්නේ කියලා. මේක ලුමිනස් 3300 ප්‍රොජෙක්ට් එකක්. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දවල් කාලයේදී හිරු එළිය තියෙද්දිත් හොඳ පිච්චර් ක්වලිටි එකක් අපිට ගන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. VGA කේබල් එක ප්ලග් කරගමු. VGA කේබල් එකේ අවුට්පුට් එක මම ඩෙස්ක්ටොප් කම්පියුටර් එකකට ප්ලග් කරනවා. පවර් කේබල් එක මේ තියෙන්නේ පවර් පෝට් එක, මේ තියෙන්නේ HDMI පෝට්, USB පෝට් එක, ඒ වගේම AV පෝට් තියෙනවා. සවුන්ඩ් ඉන් කරන්න පුළුවන්, සවුන්ඩ් අවුට් එකක් ගන්න පුළුවන්. VGA ඉන්පුට් තියෙනවා, VGA අවුට්පුට් තියෙනවා. මේකේ ෆෝකස් එක උඩම තියෙන්නේ ෆෝකස් කරන්න, දෙවෙනි එක තියෙන්නේ zoom කරන්න. එයා ෆිල්ටර් එකක් තියෙනවා බල්බ් එකට දූවිලි යෑම වළක්වන්න. ෆිල්ටර් එක ක්ලීන් කරන්න පුළුවන් අපට අවශ්‍ය නම් ඒක ගලවලා. බලමු සෙට් කරගෙන කොහොමද කරන්නේ කියලා. මේ තින්නේ මගේ ඩෙස්ක්ටොප් කම්පියුටර් එක. මම ඒකට ප්ලග් කරලා බලමු කොහොමද කලර් ක්වලිටි එක කියලා. පවර් දීලා මම මුලින්ම කම්පියුටර් එක ඔන් කරන්න කලින් මම ප්‍රොජෙක්ට් එක ඔන් කරගෙන ඉන්නවා. ප්‍රොජෙක්ට් එකේ පවර් දුන්නාට පස්සේ තැඹිලි පාට බල්බ් එකක් තමයි ඉන්ඩිකේට් කරන්නේ. ඒක බල්බ් එක පත්තු වෙලාම තියෙනවා ප්‍රොජෙක්ට් එක ඔන් කරන්න කලින්. ප්‍රොජෙක්ට් එක ඔන් කරාට පස්සේ ඔව් මේ තියෙන්නේ ඇජස්ටබල් නට් එක. ඒකෙන් අපට ප්‍රොජෙක්ටර් ස්ක්‍රීන් එක උස් පහත් කරගන්න පුළුවන් අවශ්‍ය ප්‍රමාණයට. ඒකෙන් ඇජස්ට් කරගන්න පුළුවන්. ඔව් ප්‍රොජෙක්ට් එක මම දැන් රිමෝට් එකෙන් ඔන් කරගෙන ඔයාලට පෙන්නන්න.
ඔන් කරාට පස්සේ අර තැඹිලි පාට බල්බ් එක කොළ පාට වෙලා ඒක ඉන්ඩිකේට් කරන්න ගන්නවා බල්බ් එක ඔන් වෙනවා කියලා. ඔව් රයිට්. අන්න කොළ පාට වුණා. ඉතින් ඊට පස්සේ ඕක ඉන්ඩිකේට් කරනවා බල්බ් එක ඔන් වෙනවා කියලා. බල්බ් එක ඔන් වෙන්න තප්පර 60ක් යනවා. ප්‍රොජෙක්ට් ඕනම ප්‍රොජෙක්ට් එකක් ඔන් කර ගමම්ම ඩිස්ප්ලේ දෙන්නේ නැහැ. තප්පර 60ක් යනවා බල්බ් එක. මොකද මේක හයි වෝල්ටේජ් බල්බ් එකක් තියෙන්නේ. ඒකට පවර් අරගෙන බල්බ් එක ක්‍රමයෙන් තමයි ඔන් වෙන්නේ. පස්සේ හොඳ බ්‍රයිට්නස් එනකන් අපි බලන් ඉන්න ඕන. සාමාන්‍යයෙන් තප්පර 60ක් වගේ තුලදී බ්‍රයිට්නස් එනවා. මං මගේ CPU එකත් ඔන් කරගන්නවා. ඔව් ඔයාලට පේනවා ඇති මේ ලාවට ඔන් වෙගෙන එන්නේ තාම. ඒ කියන්නේ බල්බ් එක හොඳටම බ්‍රයිට්නස් ඇවිල්ලා නැහැ තාම. මේ වෙලාව සමනෙන් 12 මාරක් වගේ වෙලා තින්නේ දැන්. ඒ කියන්නේ හොඳ ඉරව්ව තියෙන අතරේදී තමයි මේ මම මේ ප්‍රොජෙක්ට් එක සෙට් කරන්නේ. කලර් ක්වලිටි එක කොහොමද කියලා බලමු අපි. කොලිටි එක අපි සූම් කරගෙන අපි ෆෝකස් කරගන්න ඕන. මම ෆෝකස් කරගන්නවා කලර් ක්වලිටි එක එක්කම පිච්චර් ක්වලිටි එකත් වෙනස් කරගන්න. මම සූම් කරගන්නවා. සූම් කරගෙන ෆෝකස් කරගන්නවා. ඔය ඇත්තටම හොඳ ක්වලිටි එකක් තියෙනවා මේ කලර්ස් වල. කිසි ප්‍රශ්නයක් නැහැ. දවල් 12 මාර වගේ වෙලාවකදී මේ ගණන් ස්ක්‍රීන් එකක් පේනවා කියන්නේ හයි ක්වලිටි ප්‍රොජෙක්ටර් එකක්. ඔව් රෙකමන්ඩ් කරන්න පුළුවන් බය නැතුව. ඇත්තටම මේ වගේ වීඩියෝ නරඹන්න ඔයාලට ඉස්සරහට මම මේ වගේ දේවල් තමයි මම අලුත් ප්‍රොජෙක්ටර් සම්පූර්ණ ගාම මම ඔයාලට රිවිව් එකක් දානවා. ඉතින් මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා මගේ channel එක මගේ channel එකේ දාන වීඩියෝ ඔයාලා ළඟටම ගෙන්න ගන්න. මම subscribe කරලා තියාගන්න. ඔව් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වේවි කියලා. ඔව් බොහොම ස්තුතියි මගේ වීඩියෝ එක නැරඹුවට. සසි මල්ටිමීඩියා subscribe කරලා bell icon එකත් click කරලා මේ වගේ අලුතෙන් දාන වීඩියෝ ඔයාලා ළඟටම ගෙන ගන්න. බොහොම ස්තුතියි.